අයිබෝන් සම්මා සම්බුදු සරණයි. ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සමගින් මම කසුන් සමීර. ප්‍රථමයෙන් නවදහනේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතයේ පළ ලක්ෂයක් රෝපණය කිරීම ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි. अमरपुर अरियवंश सद्दम्युत्तिक महानिकाये महोपाध्य नाहिमियन अनुहतर वसक आयु वलंदा दैन समुगने दिविकमने अडसिय वस संपूर्ण कल यतिवर हिमिनम गेबिनिम वूरुंट उपकार कराये मेरठ विद्युत धर्म सन्निवेदने आरंभ कल अतिवर हिमियांगे तेवर्ष पूर्ण गुणानुस्मरण एलंबेन विसिपस्वन दासिट एवेनुवेन बौद्ध सदेवतुंगे दायकत्वे आदात कोविड वैरसेन आरक्षावन्नट सोमावती पुदुबिमे दीपिंकमक वैरसेन मेगियायट पिंदेन्नट औषध पूजावकुत पिलियंदलदी पहले लक्ष्य क्रोपने किरी में जातिक बाल दक्ष क्रियान्वित अद पेरवरवे जनाधिपति गोटापे राजपक्ष महतागे प्रधानत्वेन कोलंबो कोटुवे जनाधिपति मंदिर परिसरयेदी आरंभ वुना ලෝක බාලදක්ෂ ව්‍යාපාරය නිර්මාත්‍රව බර්ඩන් පවල් සාමිවරයාගේ 164 වන ජන්මදින සමරුම නිමිති කොටගෙන මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙනවා. කරලින් සුව පළඳවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සිදු කළේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින්. ජනාධිපතිවරයා අතින් රත්සඳුන් පැලයක් රෝපණය කිරීමෙන් අනතුරුව ජංගම දුරකථනයෙන් පැලේ ලියාපදිංචි කරනු ලැබුවා. රටපුරා විසිරි සිටින 70,000කට අධික සෑම බාලදක්ෂයෙක්ම පැල දෙක බැගින් තම ගෙවත්තේ සිටුවා රැකබලා ගන්න අතර තුරු ජංගම යෙදුම් මගින් වැඩසටහන ඇගෙයිම සිදු කරනවා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරීන් අතර පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. अमरपुर अरियवंश सद्धम्म युक्तिक महानिकाय महोपाद्य पूज्यपाद कलुगल सोरत नाहिमियन इकुद्द अपवत्तुना अपवत्तुन विट उन्वहन्से 94 वने विहे पसुना रागम बल्पोल श्री विमलरत्नाराम विद्यावास पिरिवन विहाराधिपति लेसद हलावत पुत्तलम देदिसावे सह दकुन वलुत्कुरु कोरले प्रधान संगनायक वशेंद कटेतुकल अमरपुर अरियवंश सद्धम्म युक्तिक महानिकाय महोपाद्य පූජ්‍යපාද කලුගල සෝරතන හිමියන් ඉක්ුත් 20 වනදා අපවත් වුණා. කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපුල කලුගල ග්‍රාමයේ ජන්මලාභේ ලැබූ නාහිමියන් 1936 වර්ෂයේදී ප්‍රවෘජා භූමියට ඇතුළත් වූ අතර 1941 වර්ෂයේදී උපසම්පදා ශීලයට පත්ව තිබෙනවා. 1966 වර්ෂයේදී විද්‍යාවාස පිරිවෙන ආරම්භ කිරීමේ පුරෝගාමී චරිතයක් වූ සෝරතන හිමියන් पुरा 84 වර්ෂයකට අධික කාලයක් ආගමික ශාසනික හා සමාජීය මෙහෙවරයන් වල නිරත වූ සුපේශුල ශික්ෂාකාමී තෙරුන් වහන්සේ නමක්. නායක හඳුරන් වහන්සේ ශිෂ්‍ය රත්නයන් 500ට අධික ප්‍රමාණයක් හදලවල තියෙනවා දෙස් විදෙස් පතල නාහන්සේගේ විශේෂ කැපවිලා කටයුතු කරපු පණ වගේ රැකගත දෙයක් තමයි 1966 අවුරුද්දේ ආරම්භ කළ මේ විද්‍යා නිවාස මහා පිරිවෙන विद्यानिवास महापिरिवेन आरंभ किरीमेदी नायक हंद्रन वहांसेगे सहोदरयानन वहांसे अपवत्ति वदाल लगम हिमलदम नायक हंद्रन वहांसे समगे कटेकतुविला मे पिरिवेन आरंभ कल अदविन विट महापिरिवेनक बावट पत्तिला तिबेनम गंपा दिस्त्रिक्के इतामत दीप्तिमत पिरिवेनक एवगे वल्पल श्री बालाभिवृद्धिवर्धन समितिय एवगे महिंद समितिय बोसत लमा समाज आरंभ करला अबे विहारस्थाने दीनुकला एवागे अमरपुर अरियवंश सद्धम्म युक्तिक महानिकायट आयत इतामत्म मनरंग
කදුරුගහ වැවමත් වැව ඉදිකරන ලද ඒ සීමා මාලකය අපේ උපසම්පදා ලබන හාමුදුරන් වහන්සේලාට වඩා ප්‍රයෝජනවත් වෙනුට සකස් කළා. ඒ නිසා සුවිශාල මෙහෙවක් සිද්ධ කළ අපේ නායක මහින්පාණන් වහන්සේගේ අපවත් වීම සාසනික වශයෙන් ඉතාමත්ම දරා ගන්නට බැරි අඩුපාඩුවක් වුණත් ඉතින් නායක හඳුරන් වහන්සේ හොඳ ගෝලිය හදලා තිබෙනවා මේ ආයතන ගෙනියන්න. ඒකත් මහානීය සම්පතක් දායකකාරකාදීන්ට. ඒ වගේම අපි හැම දිනාටම සතුටු වෙන්නට පුළුවන් ආකාරයට අපේ නායක හඳුරන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයට සුවිශාල මෙහෙවරක් කරලා තිබෙන බවත් නායක හඳුරන් වහන්සේගේ ආදාහන කටයුතු පෙබරවාරි මාස 24 වෙනි බදාදා සවස 2ට වල්පොල ශ්‍රී ගුණානන්ද ක්‍රීඩාංගණයේ පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙන මෙවන විට උන්වහන්සේගේ දේහය අවසන් ගෞරවය පුද කිරීම සඳහා රාගම වල්පොල ශ්‍රී විමලරත්නාරාම විහාරස්ථානයේ තුල තැන්පත් කර තිබෙන අතර දේහ පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන 24 වන දින පස්වරු 2ට රාගම වල්පොල ශ්‍රී ගුණානන්ද ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. අපි පාර්ශ්ව විදිහට අපි දැක්කොත් අතිශයින් සංවේගජනක අවස්ථාවක් ධර්ම සංවේගයක් ගොඩනගාගත් අවස්ථාවක් මොකද අපි පාර්ශ්වයේ අනන්‍යතාවයත් ඒ වගේම සංඝ සාමග්‍රියත් සසුනේ චිර පැවැත්මත් ඉලක්ක කරගෙන අරමුණු කරගෙන ඉතාම සාර්ථක යුග මෙහෙවරක් සිද්ධ කරපු සංඝ පීතෘවරයන් වහන්සේ නමක් තමයි කලුගල සෝරතනායක හඳුරු. ඊට වඩා මට මගේ ජීවිතයේ අද තැනක බණ ගියොත් අද තැනක මම මේ අපේ පාර්ශ්වයේ මහලේකා අධිකාරී ධුරය දක්වා එනකොට ඒ ගමනේ මට මූලික ආරම්භය මෙතන. ඒ නිසා විද්‍යානිවාස මහපිරුවනත් කලුගල සෝරත නායක හඳුරුවොත් මට එහෙම අමතක කරන්න පුළුවන් තැනක් නෙමෙයි. උන්වහන්සේ මට උන්වහන්සේ ළඟට එන්න ලැබෙන්නේ 1973 වර්ෂයේ. මම පොඩි හාමුදුරුව විදියට මේ කනිෂ්ඨ පිරුවන්ට ඇවිල්ලා මහපිරුවන වෙලාවෙත් මම මේ අධ්‍යාපනය ලැබලා වසර ගණනාවක් නේවාසිකව අධ්‍යාපනය ලැබුණු නිසා මම දන්නවා පුදුම පිය සෙනෙහසක් තිබිච්ච සංඝ පීතෘවරේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාව ඉතාම යහමකට ගේන. උන්වහන්සේලාගේ අධ්‍යාත්මික පසුබිම සාසනික මෙහෙවර උන්වහන්සේලාගේ ඉෂ්ට වෙන්න ඕන යුතුයකම කාර්යභාරය මැනවින් හඳුනගෙන භික්ෂු ශාසනයට අනාගතයට හොඳ භික්ෂු පරපුරක් බිහිකරන්න හොඳ තෝතැන්නක් කරපු තැනක් තමයි විද්‍යානිවාස මහපිරිවන. එහි ඒ කාර්යභාරයේ මැනවින් ඉෂ්ට කළේ කලුගල සෝරත නායක හඳුරුව පුරා වසර ගණනාවක් අපේ පාර්ශ්වයේ මහා මහෝපාධ්‍ය නායක හඳුරුවේ හැටියට කටයුතු කරමින් කරන ලද අද්විතීය යුග මෙහෙවර මම හිතන කිසිසේත් අමතක කරන්න බැරි නිසා උන්වහන්සේට උතුම් වූ අමා මහ නිවන් අවබෝධය මේ මොහොතේ සමස්ත පාර්ශ්වය වෙනුවෙන් මා විසින් මෙසේ ප්‍රකාශ කරනවා. දියතලාව හපුතලේගම් ප්‍රදේශයේ ගැබිනි මාතාවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ පැවැත්ුණා. හපුතලේගම ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. හපුතලේ ගම ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරාධිපති කදුරුගොඩ අතදස්සි පිරිවන් පරිවනාධිපති අමරපුර මහානිකායේ ඌව දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද හපුතලේ ගම බුද්ධානන්ද නාහිමියන්ගේ 50 වන ජන්මදිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ හපුතලේ ගම ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානයේදී. ඒ විහාරස්ථ දායක සභාවත් දහම්පාසල සහ බෞද්ධ සංගමයේ සංවිධායකත්වයෙන් ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අනතුරුව ආශිර්වාදාත්මක සෙත් පිරිත් දේශනයක් සිදු කෙරුණා. අම්මා කෙනෙක් විදිහට ඔය දරුවට අවශ්‍ය කෑම ටික බඩේදී ලබා දෙන්නේ ඔබ ගන්න කෑමෙන් ඔබ හරහා. ඒ දරුවා හුස්ම ටික ගන්නෙ ඔබ හරහා. ඒ දරුවට අවශ්‍ය කරන උණුසුම ලැබෙන්නේ පරිසරයේ කොච්චර සීතල වුණත්
පරිසරයේ කොච්චර රස්නේ වුණත් දරුවට අවශ්‍ය ප්‍රමාණයට උෂ්ණත්වය ලැබෙන්නේ ඔබ නිසා. ඒ ඔක්කොමත් එක්ක ඒ දරුවා හිතන්න පුරුදු වෙන්නත් ඔබේ හිතත් එක්ක. ඔබේ ගතත් එක්ක හැදෙන දරුවා ඒ දරුවගේ හිත හැදෙන්නත් ඔබත් එක්ක. ඒක නිසා ඔබ සතුටින් ඉන්න තරමට දරුවගේ හිත සතුට වෙනවා. මේ ලෝකෙට අපි බිහි කරන්නට ඕනි අංග සම්පූර්ණ දරුවෙක්. අංග සම්පූර්ණ කියලා කියන්නේ කායික විතරක් නෙවෙයි මානසිකව මේ ලෝකෙට බිහි වෙන දරුවා කාරුණික මානුෂීය දරුවෙක් බවට පත් වෙන්නට ඕනි. හොඳට මතක තියාගන්න. වදල ඉවර වෙලා හදනවට හදන ක්‍රියාවලියක් පිළිබඳව තමයි අපි සාමාන්‍යයෙන් දන්නේ. මේ ලෝකේ උප්පත්ති ලැබලා කරන කටයුතු වලට සංකල්පමය වශයෙන් මූලික සංකල්ප ටික ලැබෙන්නේ මාතෘ ගර්භයේ ඉඳලා. ඒක නිසා ඔබ නිරන්තරයෙන් සතුටින් සන්තෝෂයෙන් ඉන්නට ඕන. තමා අදහන ආගම බුද්ධාගමයි වෙන්න පුළුවන්, Hindu වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්. මේ තමා අදහන ආගමික සංකල්ප වලට අනුව කටයුතු කරලා නිරන්තරයෙන් ඔබට පුළුවන්කම තියෙන ওই කුසේ ඉන්න දරුවට ආශිර්වාද කරන්න. අම්මා කෙනෙක් දරුවෙක් කුසට ආවට පස්සේ ඒ දරුවා වස්තුවක් කියලා හිතනවා නම් ඒ දරුවා සම්පතක් කියලා හිතනවා නම් ඒ වගේ මේ දරුවට ආශිර්වාද කරනවා නම් නිරන්තරයෙන් ඒ බිහි වෙන දරුවා සමාජයට යහපත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැබැයි ඒ අම්මා දරුවා කුසට ආපු දවසේ ඉඳන් ඉන්නේ ද්වේෂයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් නම් මෛත්‍රී සාගමත්ත වචීකම්ම, කායකම්ම, මනෝකම්ම නැත්තම් ඒ සංකල්ප ටික අම්මා හිතන සිතිවිලි ටික දරුවට බලපෑමක් කරනවා. ඊට පස්සේ ඒ දරුවා මේ ලෝකෙට ඉපදුනාට පස්සේ ඒ දරුවා සමාජයට අවඩදායි පුද්ගලෙක් බවට පත් වීමේ හැකියාවේ සම්භාවිතාව වැඩි. ඒක නිසා ආදරණීය අම්මේ හොඳට මතක තියාගන්න. ඔබ යහපත් දරුවෙක් මේ සමාජයට දායාද කරනවා කියන්නේ ඒ දරුවා දහම් පාසලට ඉන්නේ අපි ගාවට, පන්සලට. එතනදී දරුවා එකතු වෙනවා අපිත් එක්ක. ඔබට හදන්න බැරි වෙන, ඔබට උපදෙස් දෙන්න බැරි වෙන සමහර තැන් නිවැරදි කිරීමේ වගකීම මහා සංඝරත්නයේ විදියට පන්සලේ හම්බුරු විදියට අපිට පැවරෙනවා. ඒ වගේම තමයි ඒ දරුවගේ උපදින්න කලින් ඉඳලා අපේ සෙත්පිරිත්තික කියනවා වගේම ඒ දරුවගේ ජීවිතයේ හැම වැදගත් අවස්ථාවකදීම දරුවට ආශිර්වාද කරලා පිරිත්තිකක් කියන්නේ අපි. ඒ දරුවගේ ජීවිතයේ දහම් පාසලේදී වේවා, අනිකුත් කටයුතු වලදී වේවා අවවාද අනුශාසනා සිද්ධ කරන්නට වෙනවා. ඊටත් වඩා එහා ගිහිල්ලා ඔය දරුවා කවදා හරි දවසක මේ සමාජයේට පුරවැසියෙක් බවට සමාජ වගකීම් දරන කාලෙක ගමේ දායකෙක් වෙන්නේ ඔය ඔබ උපත්න දරුවා. ගැබිනි මවුරුන්ට ආහාර පාන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කළේ ඉන් අනතුරුවයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ ඌව පළාත් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත පූජ්‍යපාද තිරිපැහැ ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයත් දියතලාව මුලිකරුහලේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. සමහිත සුව පිණිස යන උදාරතර තේමාවෙන් බෞද්ධ ආමාද්‍ය චාලේ ආරම්භ කොට විඩාබර ජනහිත දහමෙන් සනසාලු පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ දයන් සමුගෙන එළබෙන මාර්තු මාස 3 වන දිනට තෙවසරක් සපිරෙනපා. එබැවින් නාහිම්පාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කොට තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම් මාලාව මෙවර සිදු කෙරෙන්නේ කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේගේම සමාජ මෙහෙවර පරමාදර්ශය කරගනිමින්.
පූජනීය දරණාගම කුසල ධම්ම පුණ්‍යවන්ත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බෞද්ධ ආමාත්‍ය ජාලයත් ශ්‍රී සම්බෝධි මහා විහාරයත් තරහා සිදු කළ මහා සමාජ මෙහෙවර උන්වහන්සේ අපවත් වී තෙවසරක් ගතවන වර්තමානයේදී දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ හදවත් තුළ නොමැකි නොනැසී පවතිනවා। එම උදාරතර මහා යතිවරයාණන් වහන්සේ වෙත පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍ය ජාලයකරු සභාපති පූජනීය මොර්ලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ වැඩසටහන් මාලාව මෙවර සංවිධානය කොට තිබෙනවා। ඒ යටතේ පෙබරවාරි මාස 26 වෙනි දින බොරලන්ද සම්මානී පාසලේ අධ්‍යාපනය ලැබන දූතරුවන් සඳහා පොත්පත් සහ අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක වනවා। පෙබරවාරි මාස 26 වෙනි දින ශ්‍රී සම්බෝධි විහාරස්ථ පෝදා වැඩසටහන සහ රෝදපුර පරිත්‍යාග කිරීමේ පින්කමත් පෙබරවාරි මාස 27 වෙනි දින පොළොන්නරුව කිරිවෙහෙර සඳහා මල් ආසන පූජා කිරීමත් පෙබරවාරි මාස 28 වෙනි දින අනුරාධපුර ප්‍රදේශයේ දුෂ්කරව ජීවිකාව ගෙන යන ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් ජල පෙරණ යන්ත්‍ර බෙදා දීමටත් කටයුතු කරනවා। එසේම මාර්තු මාස 1 වෙනිදා අම්පාර ශ්‍රී බෝධිමළු විහාරයේ රන්වැට සහිත බෝධි ප්‍රාකාරයේ පූජා කිරීමත් මාර්තු මාස 3 වන දින දුෂ්කරව පිරිවෙන් අධ්‍යාපනය ලබන 59ක් සාමණේර ස්වාමින් වහන්සේලා උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට නිමිතයි। මෙලෙස පැවැත්වෙන පින්කම් සඳහා කුසල ධම්ම පුණ්‍යවන්ත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ධර්ම සම්නිවේදන කාර්යභාරයෙන් දහම් පවස්ස නිවාගත් පරිත්‍යාගශීලී ඔබටත් උන්වහන්සේ වෙත කෘතවේදීත්වය පළ කරමින් දායකත්වය දැක්වීමට අවස්ථාව හිමිවනවා। එහිදී දුෂ්කරව පිරිවෙන් අධ්‍යාපනය ලබන 59ක් සාමණේර ස්වාමින් වහන්සේලා සඳහා අවශ්‍ය පොත්පත් පරිත්‍යාග කිරීමටද එම පිරිවෙන් සඳහා අවශ්‍ය ත්‍රිපිටක පොත් කට්ටල පූජා කිරීමටද අවස්ථාව හිමිවනවා। එමෙන්ම එම පිරිවෙන් සඳහා අවශ්‍ය ඇඳ මෙට්ට කොට්ට සහ පොත් කබඩ් ආදී ගරු භාණ්ඩ පූජා කරමින්ද එම සාමණේර ස්වාමින් වහන්සේලා උදෙසා අවශ්‍ය චීවර සහ අටපිරිකර පූජාව සඳහාද පින්වත් ඔබට දායකත්වය ලබා දිය හැකියි। එසේම බොරලන්ද සම්මානී පාසලේ දුෂ්කරව අධ්‍යාපනය ලබන දූතරුවන්ට පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබා දෙමින් කෙරෙන ප්‍රජා සත්කාරක වැඩසටහන ආදී මෙම උතුම් කෘතගුණ දැක්වීමේ පින්කමට ඔබට හැකි අයුරින් දායක වීමටද බෞද්ධ ආමාත්‍ය ජාලය අවස්ථාව සලසා දී තිබෙනවා। ඒ සඳහා ඔබේ කෘතවේදීත්වය පරිපරිත්‍යාගයන් බෞද්ධ පුණ්‍යාධාර අරමුදල නමින් නැති සම්පත් බැංකුව කිනුම් අංකය 02-70-60-195 හෝ බෞද්ධ පුණ්‍යාධාර අරමුදල නමින් නැති මහජන බැංකුව කිනුම් අංකය 176-100-130-02-46-69 හෝ බෞද්ධ පුණ්‍යාධාර අරමුදල නමින් නැති ලංකා බැංකුව කිනුම් අංකය 04-81-02-19 68 යන ගිණුම් අංකයන් වෙත යොමු කළ හැකි। වැඩි දුරතරතුරු සඳහා කාර්යාල වේලාවන්හිදී අමතන්න 077-77-906-09 011-94-24-26-07 COVID-19 වෛරසයට ගොදුරු වී මියගිය පිරිස් වෙත පුණ්‍යානුමෝදනා සිදු කිරීමටත් වෛරසයෙන් සියලුම ලෝකවාසී ජනතාව ආරක්ෂා කර ගැනීම අරමුණින් විශේෂ පින්කමක් සිදු කෙරුණා। ඒ පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති මහා පිරිවෙන් විහාරස්ථ ත්‍රිපිටක මහා සෑරදුන් අභියසදී පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති මහා පිරිවෙන් විහාරස්ථ ත්‍රිපිටක මහා සෑරදුන් අභියසදී ඖෂධ 108 කින් සමන්විත විශේෂ බෝධි පූජාවක් පැවැත්වුණේ COVID-19 වෛරසයේ වැළඳී පසුගියදා අභාව ප්‍රාප්ත වූ විජයමූ ලොකුබණ්ඩාර මහතා ඇතුළු වෛරසයේ මියගිය සියලු දෙනාට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමටත් ව්‍යසනකාරී තත්වයෙන් ලෝකවාසී ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති මහපිරිවෙන් විහාරස්ථානයේ සහ ජපානයේ ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති
පූජ්‍යපාද වෙල්ලවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ විහාර මහදේවි කුලඟන සමිතිය පින්කම සංවිධානය කර තිබුණා. මහරගම නාවින්න ජයසුමන යෝගාශ්‍රමාධිකාරී පූජ්‍යපාද කුඹුක්කඩවල සුදීරනාහිමියන් විසින් ඖෂධ පූජාව පැවැත්වූ අතර පූජනීය සංඝරත්න යතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පින්කම පැවැත්වුණා. කොරෝනා වසංගතයට ගොදුරවුණු සෑම දිනකටම ශ්‍රීමත් බුද්ධාදී රත්නත්‍රය ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් රටවාසී ලෝකවාසී හැමදෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමක් ඊළඟට කොරෝනා වසංගතයට ගොදුරුනි මියගිය විජම ලොකුබණ්ඩාර නැතිතුමා ප්‍රධාන පරලෝකීය සියලු දෙනාටම පින් අනුමෝදනා කිරීමේ අරමුණ රටවාසී ලෝකවාසී සියලුම මියගිය අයට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇති කරගෙනයි අද මේ ඖෂධ පූජාව මේ පුංචි කිරිවේර වහන්සේ අභියස සිද්ධ කරන්න බලාපොරොත්තු වෙමි. සාදු සාදු මාර්ගයේ තුල ගමන් කරන සේකමා සමාදන්ත අතෝ නිබ්බාන සම්පත්තේ මිනා. ඓතිහාසික සෝමාවති පුදබිම් පරිශ්‍රයේදී විශේෂ පින්කමක් පසුගියදා පැවැත්වුණා. සෝමාවති චෛත්‍යරාජනන් වහන්සේ වෙත මල් පූජා කිරීමෙන් අනතුරුව විශේෂ කප්රුක් පූජාවක් පවත්වා ලෝකයේ පවතින ව්‍යසනකාරී තත්වයන් මිදීමටත් ලෝකවාසී සිළු සත්වයන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් මෙම පින්කම පැවැත්වුණා. පූජ්‍යපාද සිරිමල්වත්තේ සිරිනිවාස නාහිමියන්ගේ මග පෙන්වීමෙන් පූජ්‍යපාද නිකවැවේ ධම්මරත්න නාහිමියන්ගේ දායකත්වයෙන් පින්කම සංවිධානය කර තිබුණා. පූජ්‍යපාද වීරපුකුණේ සුමංගල නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය බෙසඳහා වැඩම කළා. ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සැරැඳුන් වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන ආබාධිත සදහැවතුන් සඳහා රෝදපුට පරිත්‍යාග කිරීමේ පින්කමක් බෞද්ධ ආමාදචාලය ආරම්භ කර තිබෙනවා. එවැනි වෙන සදහැතියන් අදත් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයට රෝදපුට ගෙනවිත් පරිත්‍යාග කළා. ආබාධිත සදහැවතුන්ට රෝදපුටු පරිත්‍යාග කිරීමේ වැඩසටහනට දායකත්වය දක්වන්නට බෞද්ධ අමාත්‍යාලය සිදු කළ ඇරයුමට අනුව නුගේගොඩ ජුබිලි කණුවේ පදිච්චි රුක්මණී පෙමරත්න මහත්මිය අද රෝදපුටුවක් පරිත්‍යාග කළේ මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමේ අරමුණෙන්. මෙ අතර මියගිය දෙමාපියන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් අශෝකා පත්මිනී මහත්මියද අද රෝදපුටුවක් පරිත්‍යාග කළා. මෙම ප්‍රජාසත්කාරක වැඩසටහනට පින් කැමැති ඔබටත් දායකත්වය ලබා දිය හැකි. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශපුවත් විකාශය මෙතකින් නිමාවට පත්වනවා. Facebook සහ YouTube හරහා සුසන්දේශපුවත් විකාශය සමගින් ඔබට එක්වීමේ හැකියාව ලැබෙනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.